අද අපි විශ්මිත ලෝකෙන් කතා කරන්නේ ලෝකේ භයානකම තෙල් නැව් අනතුරු 10 ගැන. මේ කතා කරන මොහොතේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදේ බොරතෙල් බැරල් මිලියන 2ක් සහිත සුපර් කැන්ටර් වර්ගයේ දැවැන්ත තෙල් නැවක් ගිනි ගැනීමට පටන් අරන් තියෙනවා. කොහොම නමුත් ඉක්මනටම ගින්න මැඩලීමට ත්‍රිවිධ හමුදාවේ ශක්තිය ධෛර්යය ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් අද අපි කතා කරන්නේ ලෝකේ තෙල් නැව් අනතුරු 10 ගැනයි. ගිනිගත් බවට නිල වාර්තාවල සඳහන්. නමුත් පසුව හෙලිදරව් උනේ තෙල් බැරල් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් සාගරයට කාන්දු වී ඇති බවයි. ඉතාලිය සහ ප්‍රංශයට ආසන්න මධ්‍යදරණී මුහුදු තීරයේ මෙයින් ඇති වුණු බලපෑම වසර 10ක කාලයක් පුරාවටම බලපෑ බවට සඳහන් වෙනවා. අංක 9 අමෝකෝ කාඩිස් නෞකාව 1978 මාර්තු මාසයේදී අමෝකෝ කාඩිස් නැමැති තෙල් ප්‍රවාහන නෞකාව අනතුරකට පත් වුනේ ශීත කුණාටුවක් හේතුවෙන්. මෙම අනතුර පිළිබඳව එහි නාවිකයන් කලින්ම දැනුවත් කළ බවද වාර්තාවල මතුවලා තියෙනවා. නමුත් ඔවුන් නෞකාව නතර කර ගැනීමට සමත් වෙලා නැහැ. මරිනර් රූප් දත්තවලට අනුව මෙම නෞකාවේ අනතුර හේතුවෙන් පෘතුගාලය ප්‍රංශය අවට මුහුදු තීරයේ පුරාවටම බොරතෙල් බැරල් මිලියන 1.6ක් ව්‍යාප්ත වෙලා තියෙනවා. එහි බලපෑම සැතපුම් 121ක් දිග වෙල තීරයක් පුරාවටම විහිදී තිබූ බවට සඳහන්. අංකාට කැස්ටිලෝ ඩි බෙල්වර් නෞකාව ඉස්පාඤ්ඤයට අයත් කැස්ටිලෝ ඩි බෙල්වර් නෞකාව 1983 අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවට සැතපුම් 70ක් නුදුරදී ගිනිගත්තා. එයින් බොරතෙල් බැරල් මිලියන 1.8ක් තෙල් සාගරය සමග මුසුුණා. මේන් වෙල්ල තීරයට දැඩි හානියක් ලකුණු නමුත් පසුව සුළංවල සිදුණු ස්වාභාවික වෙනසක් හේතුවෙන් පාරිසරික විනාශය අවම වූ බවට ITOPF ආයතනය පවසනවා. කොහොම වුණත් සාගර ජීවීන්ට මෙයින් ඇති වුණේ දැඩි හානියක් බවට පරිසර වේදීන් පවසනවා. අංක 7 ඔඩිසි තෙල් කැණුම් අංගණය 1988 නොවැම්බර් මාසයේදී ඇමරිකාවට අයත් ඔඩිසි තෙල් කැණුම් අංගණය පිපිරියාම නිසා බොරතෙල් බැරල් මිලියනයක් සාගරය සමග මුසු වුණා. අනතුර සිදු වුණේ කැනඩාවට නැගෙනහිර වෙල්ල තීරයට සැතපුම් 700ක් පමණ දුරින්. කොහොම නමුත් කාන්දුණු තෙල් වලින් වැඩි කොටසක් දහණය වූ බවට සඳහන් වෙනවා. බොරතෙල් බැරල් මිලියන 1.2ක් මෙම අංකණය තුල වූ බව පසුව සොයා ගන්නට පුළුවන් වුණා. අංක 6 ABT සමර් නෞකාව ලිබියාවට අයත් සුපර් ටැංක් වර්ගයේ ABT සමර් නෞකාව 1991 මැයි මාසයේදී ඇංගෝලාවට නුදුරු වෙල්ල තීරයේ සැතපුම් 900ක් විතර ඈතින් පිපිරී ගියා. එයි නැති වුණු තෙල් කාන්දුව ගිනිගත් නෞකාව ඉන්පසුව මුහුදට ගිලී ගියා. අංක 5 ෆර්ගානා නිම්නය අසල තෙල් කාන්දුව 1992 මාර්තු මාසයේදී ෆර්ගානා නිම්නය ලෝකේ විශාලතම තෙල් කාන්දු වීම සිද්ධ වුණා. ඒ අනුව බොරතෙල් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් මුහුදට එක් වුණා. මෙම ප්‍රදේශයේ ප්‍රධානම ජීවනෝපාය බවට පත් වෙලා තිබුණේ කෘෂිකර්මාන්තයයි. ෆර්ගානා නිම්නය 1908 වසරේ පටන්ගත් ඛනිජ තෙල් නිෂ්පාදනය කරන ශේෂ්ත්‍රයක්. තවද එය උස්බෙකිස්තානයේ වඩාත්ම සක්‍රීය තෙල් පිරිපහදුව සහ බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සැලකුණා. ඇමරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව ඇස්තමේන්තුගත කළේ තෙල් විසිරී යාමට පෙර ෆර්ගානා ද්‍රෝණියේ බොරතෙල් බැරල් බිලියන 4.5ක් තිබුණු බවටයි. අංක 4 ඇට්ලැන්ටික් එම්ප්‍රෙස් සහ එගේන් කැප්ටන් නෞකා අනතුර
1979 ජූලි මාසයේදී බොරතෙල් බැරල් මිලියන 2.2ක් ටොබැකෝ දූපත අසල මුහුදට එක්වෙන්නේ නැව් දෙකක් එකිනෙකට හැප්පීමේ ප්‍රතිඵලයක් වශයෙන් කලාපීය සුලි සුලඟකට හසුවීම හේතුවෙන් මෙසේ හැප්පුණු නෞකා දෙක තමයි ඇට්ලන්ටික් එම්ප්‍රෙස් සහ එගේන් කැප්ටන් යන නෞකා දෙක මෙහිදී ඇට්ලන්ටික් එම්ප්‍රෙස් නෞකාවේ තෙල් කාන්දු වීම ආරම්භ වීම සිදු වෙලා තියෙන්නේ කුණාටුව අතරතුරයි ඒ අනෙක් නෞකාවේ හැප්පීමටද පෙර බව අනාවරණය වුණා අගෝස්තු 3 වෙනිදා එම නෞකාව සම්පූර්ණයෙන්ම මුහුදුපත් වුණා අංක 3 ලස් ටෝකර් मेक्सिको बोक्के पिहिटा तिबुनु तेलिंदक्कु लेसोटोकल टेक्सास ही बेरलेट सतपुम हायसीयक पमन नुदुरें पिहिटला तिबुना मे मेक्सिको खनिज तेल समागमक्कु पेमेक समागमट आयात तेलिंदा 2010 वसरे पीडन गटलुवक हेतुवेन मे पुपुरा यामट लकु अतर एहि प्रतिपालयक लेस बोरतेल बेरल 10000 30000 अतर प्रमाणयक बेगिन दिनपता सागरय समग मुसुना 2010 ජූලි 3 වෙනිදා සිට ඊළඟ වසරේ එනම් 2011 මාර්තු 23 දක්වා සම්පූර්ණ වශයෙන්ම බොරතෙල් බැරල් මිලියන 3.34ක් සාගරයේ සමග මුසු වූ බවට විශ්වාස කරනවා. අංක 2 නෝරුස් ඔයිල් ෆීල් 1983 පෙබරවාරි 10 වෙනිදා පර්සියානු ගල්ෆ් බොක්ක ඉරාන මුහුදු තීරයේදී නෝරුස් ගොඩබිම් තටාංගණය සමග තෙල් ටැංකි ගැටීම නිසා එම තටාංගණය අංශක 45ක ඇලවීමක් සිදු වුණා. අවසානයේදී එහි සමතුලිතතාවය බිඳී යාම නිසා දිනකට තෙල් බැරල් 1500ක් බැගින් සාගරයට කාඳු වීමක් සිදු වුණා. ඉරාන ඉරාක යුද්ධය මැදේ හටගත් මෙම සිදුවීම අතර වාරයේදී ඉරාක හමුදාව මෙම තෙල් තටාංගණයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ අතර තෙල් ගිනි ගැනීමක් සිදු වුණා තෙල් කාන්දුව නතර වුණේ 1983 සැප්තැම්බර් මාසයේදී අංක 1 එක්සන් වැලිස් නෞකාව 1989 වසරේදී එක්සන් වැලිස් නෞකාව හේතුවෙන් සිදු වුණු තෙල් කාන්දුව ලෝකයේ එදා මෙදා තුර සිදු වුණු විශාලතම පරිසර හානිය ලෙස සැලකෙනවා. එහිදී බොරතෙල් බැරල් ලක්ෂ 2 මාරකට ආසන්න ප්‍රමාණයක් සාගරයේ සමග මුසුණා. මේ ඉහත කී සිද්ධිවල සඳහන් වන තෙල් ප්‍රමාණයට වඩා බෙහෙවින් කුඩායයි ඔබට හිතෙන්න පුළුවන්. නමුත් මේන් සිදු වුණු පරිසර හානිය නම් අන් සියල්ලටම වඩා වැඩි. එක්සන් වැලිස් නෞකාව මෙසේ විපතට පත් උනේ 1989 මාර්තු 24 වෙනිදා ඇලස්කාවේ ප්‍රෑන්ස් විලියම් සවුන් හන්දිය ඒ ගල්පරයක ගැටීම නිසා වර්ග සැතපුම් 1300ක් දුරට තෙල් විසිරීම සහ කාන්දු වීම සිදු වුණා මේ හෙලිකොප්ටරයකින් හෝ සීප්ලේන් යාත්‍රාවකින් පමණක් ප්‍රවේශ විය හැකි අතිශය දුරස්ථ භූමි භාගයක් මේ නිසාම මේ පිරිසිදු කිරීමේ කාර්යභාරය අතිශය දුෂ්කර වුණා. කලාපයේ සාපේක්ෂව සන්සුන් ජලතලය තෙල් ඉවත් කරන රසායනික ද්‍රව්‍ය තෙල් සමග ගැටීම වළක්වාලීමට එහි ප්‍රතිඵලයක් ලෙස බොරතෙල් ගැලුම් 26000ක් පමණ ඇලස්කාවේ සදහටම ඉතිරි වුණා. අති දැවැන්ත පරිසර හානියක් මේ නිසා සිදු වුණා. සමුදුරු පක්ෂීන් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් මිය ගියා. සිසු සතුන් දාස් ගණන් තෙල් කාන්දු වීමෙන් විපතටපත් වූ බව වාර්තාවල සඳහන්. ලෝකේ එදා මෙදා තුර තෙල් නැවක් නිසා ඇති වුණු විශාලතම පරිසර හානිය හටගත්තේ එදා. අද පවා ඇලස්කාවේ මෙහි බලපෑම් ශේෂ වූ ඛේදවාචක රසක් දැක ගන්න පුළුවන්. ඉතින් මේට අමතරව තෙල් නැව් නිසා හටගත්ත පරිසර හානි සහ වෙනස් සිදුවීම් ගැන යම්කිසි දෙයක් ඔයා දන්නවා නම් පාලය කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් පාලය තියෙන රතු පාට subscribe බටන් එක ඔබලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරොත් තමයි මම වීඩියෝ එකක් දාපු හැටි ඔයාගේ ෆෝන් එකට notification එකක් එන්නේ. ඉතින් මගේ අලුත්ම update ගැන දැනගන්න ඕන නම් මාව Instagram follow කරන්න. මම චමත් බ්ලොග්.